අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දරංජය බමුණු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත උමාවේ ජාතියට දායාද කිරීමට කැප වූ ඌවේ ජනතාවට ජනපතිගේ ප්‍රණාමය ඉදිරි වසර පහ තුළ දැවැන්ත සංවර්ධනයක් සජිත්ගෙන් රාජ්‍ය සේවකීන්ට 107ක වැටුප් වැඩි කිරීමක් තැපැල් ඡන්දයට සියල්ල සූදානම් මතු වූ අභියෝග හමුවේ විවිධ කැපකිරීම් කරමින් උමා ඔය ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට කැප වූ ඌවේ ජනතාවට ජනපතිගේ ප්‍රණාමය පුද කෙරුණා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිමකල ව්‍යාපෘති ජන අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ වෙල්ලස්ස උමා ඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් උමා ඔය ද්‍රෝණියේ පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතාවලට බලපෑමක් ඇති නොවන අයුරින් එහි සිට ජල උණුතාවෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට ජලය ඝන මීටර මිලියන 145ක් හැරවීම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. එමගින් වැල්ලවාය හා තනමල්විල ඉඩම් හෙක්ටාර 4500කට යලමහ දෙකන්නේට අවශ්‍ය ජලය සැපයනවා. ඉදිකරමින් පවතින මෙගාවොට් 120ක ධාරිතාවකින් යුත් භූගත විදුලි බලාගාරයෙන් ගිගාවොට් 290ක විදුලිය නිපදවා ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමද ව්‍යාපෘතියේ තවත් අපේක්ෂාවක්. පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට සහ කර්මාන්ත සඳහා ඝන මීටර මිලියන 30ක ජල සැපයීමක් මෙමගින් සිදුවන අතර වැව් 96ක් ජලයෙන් පෝෂණය වනවා. ඉරාන හා ශ්‍රී ලංකා රජය එක්ව ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රුපියල් කෝටි දසදහසකට අධිකයි. සංවර්ධන ව්‍යාපෘති ජනායතයට පත් කිරීමේ විශේෂ සාකච්ඡාවට එක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ රටේ සංවර්ධනයට හා ජාතික ආර්ථිකයට විශේෂ දායකත්වයක් සපයන සුවිශේෂී ව්‍යාපෘතියක් වූ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩ නිම කරමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට හැකීම සම්බන්ධයෙන් තමා සතුටටපත් වන බවයි. ඉහළම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට අවසාන කම්කරුවා දක්වා ඒ සියලු දෙනාට දේශීය හා විදේශීය කියලා ගත්තොත් මෙතන ඉරාන සියලු කාර්ය මණ්ඩල වලට මම මුළු මහත් ජාතියේ ගෞරවය පිරිනමනවා. මේ වගේ පුළුල් ව්‍යාපෘතියක් ඉහළම කැපවීමකින් ජීවිත අවදානමකින් කරලා මේ කටයුතු අවසන් කිරීමට ලැබීම පිළිබඳව. ඒ වගේ මේ කටයුතු වලදී සාමාන්‍ය ජන ජීවිතයට යම් යම් බාධාවන් නැති වුණා, කරදර ඇති වුණා. අපි ඒ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්න ජනතාවට අපේ ගෞරවය පුද කරනා වගේම අපි අය සිහිපත් කරනවා. අද විවෘත කළා කියලා කියන්නේ අපි මේක අපේ ජාතියට බාර කළා කියන එකයි. බොහෝ වෙලාවට අපි දුෂ්කර දෙයකට මුහුණ දීපුවා මේ ඇති වෙන දුෂ්කර දේවත් එක්ක අපි ඒ තුළ අවසානයේ සුභවාදී දෙයක් දකිනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. එතකොට මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා කටයුතු කරගෙන යෑමේදී ඇති වෙච්ච බොහෝ බාධා, දුෂ්කර, අභියෝග, ගැටලු රාශියක් අද ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ නිසා ඒ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක්. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු රටේ සංවර්ධනයේ ඉදිරියට ගෙන යාමට ඔහු සමග එක්ව අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදු වුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, විද්වතුන්, ආර්ථික විශේෂඥයින්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශාල සංවර්ධනයක් අපි මේ අවුරුදු පහ ඇති කරලා තියෙනවා. එහෙනම් මේ සංවර්ධනයෙන් පදනම් කරගෙන අපිට අනාගතයේ විශාල පිම්මක් ගන්න පුළුවන්. ස්වාධීන පොලිසියක්, නීතිය ආධිපත්‍ය, ඒකම මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීම, මේ සියල්ලම අපි ඔබට ලබලා දීලා තියෙනවා. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 93,726ක් අපි ඇති කරලා තියෙනවා. ප්‍රදානය කළ නිවාස ණය ප්‍රමාණය 386,000යි. විශේෂයෙන්ම ළඟම පාසල්, හොඳම පාසල් වැඩසටහන ආවරණය කළ පාසල් 9,063යි. සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ ප්‍රතිලාභීන් ශිෂ්‍ය සංඛ්‍යාව 75,850යි. නොමිලේ පූර්ව රෝහල් රැකවරණ ගිලන්රථ අපේ සුවසැරිය යටතේ 2019 වර්ෂයේ 274,544යි. ගිලන්රථ 297යි.
තාමත් අහනවා මොකද්ද මේ ආණ්ඩුව මේ අවුරුදු පහේ කරේ කියලා. Honorable Prime Minister, do you have a plan in the new government for a speed economic growth? Because now in the region, Bangladesh is growing very fast in an unbelievable manner. Even what on Afghanistan is also picking up. And Vietnam has come to a considerable level. What is your new plan to speed up the economy after this election? We had a problem of a big debt to stabilize the economy and to get confidence. We were in a position, as we got in, we couldn't even borrow, do foreign borrowings to pay off the foreign loans. It's different. We stabilized in 2018. Again in 2020, everyone expects us to perform the same way. Revenue has gone up. You must have the necessary investments. So we are on the verge of a takeoff. And we are in a region that is growing fast. We are ready for it now. අදවැත්තුම මම සඳුන් නරෝෂේ සිටින් කුබඩවිෙන් ලබන අවසරයේ සිට මේ ආර්ථිකයේ වෙනස්කම් සිදු කරන්නේ ඔබතුමාගේ අග්‍රමාත ධුරය යටතේමද? ඔව්. ඔබතුමාගේ නායකත්වය යටතේම. අගමැතිතුමනි, ජනාධිපති සජිත් ප්‍රේමදාස. පලාලි එයාපෝට් එකේ ඒ හදිසි වන කාමයේ වැඩ කොටන් ගත්තේ නැහැ. කාමයේ ෆ්ලයිට් එකේ ෂෙඩියුල් කරලත් නැහැ. ඒක මේක ප්‍රමාද වෙන හේතුව මොකද? යාපනයේ විකාශය ඉදීමත් තිබුණා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අපිට විඝාත ක්‍රියාත්මක කරන්න මේක පුළුවන් ඇත්ත වශයෙන්ම අනුමේ හිතුවේ ඒ ඒ 320 යානයකට සකස් ගන්න ඕමලයි කියලා. ඒත් දැන් ඒකියා ගුවන් යානයකින් එන්න පුළුවන් නිසා ඉඳ දුන්නා. නැත්තම් මේ මේක ඇති කරන්න මේ මත්තල වාගේ මුදල් වියදම් කරන්න මේක මෙතනින් පෙන්නන්නේ අලුතෙන් ගුවන් තොටුපළ පටන් ගන්න ප්‍රමාණිකුලව ගන්න ඕනේ. මත්තල හදලා තාම ඉන්නේ මොනරු. මේක හදලා දැන් නොවැම්බර් මාසේ ඉඳන් ගුවන් සේවාව ආරම්භ කරනවා. එන අවුරුද්දේ මත්තල ක්‍රියාත්මක කරන්න දැන් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. අපරාධිතුමනි, ඇනවුස්මන්ට් එකක් කරා ඇමරිකාවත් සමග MCC ජූසුමට කැබිනට් එකේ අනුමැතිය ලැබුණා කියලා. ඒක තාත්තේ කොහොමද ඒක ඡන්දෙට ඉස්සෙල්ලා අත්සන් කරයිද නැත්නම් ඊට පස්සේ? ඔව් අපි ඒක ඉස්සෙල්ලා අත්සන් කරනවා. අපි ඩොලර් මිලියන 400 ගණනක්ම මේ මම් වෙනවා. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ආරම්භ වෙනවා. තැපැල් ඡන්ද විමසීම සාධාරණව හා සමකාමීව පැවැත්වීමට මෙවැනි විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති රජයේ නිලධාරීන් සඳහා අවශ්‍ය පහසුකම් මෙවැනි විටත් සලසා ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කියා සිටින්නේ. දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද කටයුතු අපි ආරම්භ කරන හෙටයි අනිද්දායි මධ්‍යස්ථාන 367ක තැපැල් ඡන්ද සලකුණු කිරීම කටයුතු සිදු වෙනවා. මේවා අධීක්ෂණය කිරීම සඳහා සහකාර තේරීම් භාර නිලධාරීන් 63 දෙනෙක් පත් කරලා තිබෙනවා. රජ්ජේරිය සහ පොලිසිය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4 වෙනිදා සහ 5 වෙනිදා කියන දින දෙක තුළ සිදු වෙනවා. යම් විදිහකින් මේ තැපැල් ඡන්ද ඔය කියන දවස්වල දමන්න නොහැකි වුණු අයට 7 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථානවලට අවශ්‍ය තරම් ආරක්ෂාව සලසා ඇති බවයි පොලිසිය පවසන්නේ. තැපැල් ඡන්දය භාවිතා කිරීම සිදුවන නිසා ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ක්‍රියා කර තිබෙනවා. එතසා අනිද්දා දින දෙකේදී පොලිස් ජංගම සංචාර මගින්, පොලිස් චතුර පැදි සංචාර මගින් වගේම පාමුර සංචාර මගින් ඒ පොලිස් ස්තම්භවල තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කරමින් අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ක්‍රියා කරනවා. තැපැල් ඡන්දය භාවිතා කරන මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් ඇතුළත ජනාධිපතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඒ වගේම නොයෙකුත් තත්පත්‍රිකා, පත්‍රිකා, පෝස්ටර් ආදී බෙදීම ප්‍රදර්ශනය කිරීම, ඒ වගේම එක් රැස් සිටින් ඡන්දය ප්‍රවර්ධනය කිරීම මේ සියල්ල සහනම් වෙනවා. එම ප්‍රදේශ තුල එවැනි ක්‍රියාවල නිරත වන තැනැත්තන්ට එරෙහිව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ප්‍රතිවර්ණ කොමිෂන් සභාව විසිනුත් පැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඒ තැනැත්තන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ව අධිකරණ කිරීමටත් කටයුතු කරන්න උපදෙස් ලබා දීලා තිබෙනවා සෑම පොලිසියකටම.
මෙතර සක්‍රිය සේවයේදී සිටින කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙකුට පොලිස් නිලධාරියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හැර කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. සක්‍රිය සේවයේ නිරතව සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්ට නිල ඇඳුමෙන් සැරසී ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වීමද තහනම්. මෙම නීතිය පොලිස් නිලධාරීන්ටද බලපාන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. නිධාරින් දේශපාලන පක්ෂ ප්‍රවර්තනය කිරීමට කටයුතු කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වනවා. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සඳහා ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලිසිය නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. රාජ්‍ය සේවක වැටුප 107%කින් වැඩි කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රාජ්‍ය සේවය සුරකීමට තමන් සම්පූර්ණයෙන්ම කැපවන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා හරින් හර හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහමුවක් මැදවච්චේ නගරයේදී පැවැත්වුණා. විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටි අතර මහජන නියෝජිතින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. අපේ රාජ්‍ය නිලධාරී තුමන්ලාට තුමියන්ලාට මම කියන්න කැමතියි, පහුගිය කාලේ 107%කින් වැටුප් වැඩි කරා. ඒ වගේම වැටුප් වැඩි කිරීමක් මගේ කාලවකවානුව තුලදී ක්‍රියාත්මක කරලා මිත්‍රවරුනි තෘප්තිමත් ජනතාවට ශක්තියක් වන ඒ ජනසා සේවය ක්‍රියාත්මක කරන උතුම් රාජ්‍ය සේවය මේ සජිත් ප්‍රේමදාස රකින්වයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබතුමන්ලාගේ බල ප්‍රදේශයේ තිබෙන වනාලි මිනිස් ගැටුම අනිවාර්යෙන්ම මම විසඳනවා. ඒ විශ්වාසය හිතේ තබා ගන්න. මේ බල ප්‍රදේශ අතර තිබෙන ඒ අක්කර 2000ක පමණ රක්ෂිතය තුල ජාතික වනෝද්‍යානයක් නිර්මාණය කරලා මේ මැදපත්චි ඇතුළු මේ තදාසන්න බල ප්‍රදේශ සංචාරක කර්මාන්තය හරහා දියුණු කරන්නටත් අපි සැලසුම් කරලා තිබෙනවා. මෙතන දඹුල්ල ගම්මුදා ක්‍රීඩාංගණයේදීද ජනාධිපති දුරපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජනරැලියක් පැවැත්ුණා. මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු වාහන ඩියුටි ෆ්‍රී පර්මිට් නැත. මින් ඉදිරියට රාජ්‍ය පාලනය කියන්නේ රැකියාවක් නෙමෙයි, සේවයක් පමණයි. ඒ වගේම ආණ්ඩු මාරු වෙන ගානට අමාත්‍යංශවලට වාහන ගෙන්නන්නේ නැත. මම දෙනවා උඩින්ම ආදර්ශය. මොනම හේතුවකටවත් වෙඩි නොවදින හෝ වෙඩි වදින වාහන සජිත් ප්‍රේමදාස නම් ගෙන්නන්නේ නැහැ කියලා මම කියනවා. ජනාධිපති හැටියට මම මේ ආදර්ශය දෙනවා. ඒ වගේම ඒකෙන් අපේ රාජ්‍ය සේවයේ අය කලබල වෙන්න ඕනේ නැහැ. මම මේ ඩියුටි ෆ්‍රී පර්මිට් ගැන කතා කරේ අපේ මන්ත්‍රීවරුන්ට විතරයි. රාජ්‍ය සේවයට ඒක අදාළ නැහැ. ඒ වගේම ගුරුවරුන්ට තිබෙනවා බරපතල වැටුප් විෂමතාවයක්. ඒ වැටුප් විෂමතාවය මම විසඳනවා. ග්‍රාම නිලධාරී සේවයේ අඩුපාඩුකම් විෂමතාවයන් තිබෙනවා. අපි ඒ සියලුම අඩුපාඩුකම් සම්පූර්ණ කරනවා. ආරක්ෂක අංශ ශක්තිමත් කර ජාතික ආරක්ෂාව තහවුරු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් ජනහමුවක් හංවැල්ල බස් නැවතුම් පොළේදී පැවැත්ුණා. එක්තිමිනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ. ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසී සිටින ජනතාව සහ මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මේ රජය ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව එර කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැති බව තමුන් වහන්සේලා දන්නවා. මේ රටේ ඒ නිදහස ගෙනාපු රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට වුණ ගෙනියන්නට විදේශ රටවල් සමග සම්මුති අත්සන් කළා. ඒ මග පෑදුවා. ඒ වගේම අභූත චෝදනා ගෙනල්ලා උද්‍යාංශ
නිලධාරීන් හිරගත කළා. ඒ බුද්ධිආංශ සම්පූර්ණයෙන්ම කඩා දැම්මා. ඉතින්නවා පොලිසියේ TID ත්‍රස්ස විමර්ශන කොට්ටාසේ CID මේවා එදා අපි පාවිච්චි කරේ ත්‍රස්සවාදය නැති කරන්නට. නමුත් මේ රජය මේ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන් පිටිපස්සෙ යන්න පලිගන්න. මෙන්න මේ හේතුව නිසා ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙලා නැවතත් මේ රටේ බෝම්බ පිපුරුණා. නමුත් අපේ රජයක් තුල නැවතත් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ බුද්ධිආංශවල මානසිකත්වය හදලා ඔවුන්ගේ අභිමානය වැඩි කරලා ඔවුන්ට මව්බිම වෙනුවෙන් වැඩ කරන්නට අවශ්‍ය රැකවරණය දෙන නීති රීති ගෙනල්ලා නැවතත් මේ රට ජාතික ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක මේ අවස්ථාවේ සාතික වෙන්නට ඕන. ඒ වගේම ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන විදේශ බලවේගවලට යට වෙන්නේ නැති රාජ්‍ය නොවන ආයතනවලට යට වෙන්නේ නැති අපිට පමණයි කියන එකත්. දූෂණයෙන් තොර ශක්තිමත් පාලනයක් බිහි කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කෙරෙන තවත් ජනහමුවක් අම්පාරේ දී පැවතුණා. විශාල පිරිසක් ඊට එක්ව සිටියා. අපි දැකලා තියෙන සමහර රටවල ඒ රට දුප්පත් පාලකයා දුප්පත්. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? රට දුප්පත් පාලකයා පොහොසත්. ඒ නිසා අපේ රටේ හොරකම නතර කරනවා නම් හොරු අල්ලනවා නම් අද එක දේශපාලන බලවේගය ඉන්නේ ඒ ජාතික ජන බලවේගය විතරයි. ඕගොල්ලෝ අහලා තියෙන ලෝකෙ කොහෙවත් හොරෙක් හදපු රට රටේ දේපල හොරකම් කරනවා නම් ඒ රට දිනු කරන්න බෑ. ඒ නිසා මේ රට හදන්න නම් හොරකම නතර කරන්න. මෙන්න මේ කරුණු තුන වැදගත්. නීතිය සාධාරණ විටවින්න හොරකමෙන් නාස්තියෙන් තොර පාලනයක් ඕන. ජාතික සමගිය මහජන ආරක්ෂාව. ආර්ථිකය හදන්නේ කොහොමද? කුසකරමාන්ත දියුණු කරන්නේ කොහොමද? අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද? සෞඛ්‍ය දියුණු කරන්නේ කොහොමද? ප්‍රවාහන පද්ධති දියුණු කරන්නේ කොහොමද? අපේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිටහරු කරන්නේ කොහොමද? අපේ රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් පිටහරු කරන්නේ කොහොමද? මේ ආදී විශාල ප්‍රමාණයක් තියෙනවා මේ අත්තිවරම් මත රට ගොඩනගන්න. අපි ඕගොල්ලන්ට කියනවා අපිට දෙන්න ආණ්ඩුව අපි සහතික වශයෙන් මේ රට ගොඩනැගීමේ අත්තිවරම් වන මේ කරුණු තුන ඉස්සරලම ගොඩනගන්න. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු පාර්ශ්වයක් සමග කොන්දේසිවලට එළඹ නැති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්විමනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතාද අදහස් පළ කළා. දැන් කවුරුත් දන්නවා සජිත් ප්‍රේමදාසතුමා කිසිම ආකාරයේ ගිවිසුමකට කොන්දේසියකට කිසි කෙනෙක් එක යටත් වෙන්නේ නැහැ. අපේක්ෂකත්වයේ ගන්නකොට එතුමා ගිවිසුම් වලට කොන්දේසියට යටත් වෙන්නේ නැහැ. මේ මැතිවර ව්‍යාපාරය තුලත් ගිවිසුම් වලට කොන්දේසියට යටත් වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසතුමාගේ අදහස් පිළිබඳව එකඟතාවයක් ඇති වෙනවා නම් ඒ විශ්වාසය මත පදනම් වෙලා දේශපාලනය කරන එක තමයි සජිත් ප්‍රේමදාසතුමාගේ දේශපාලන ක්‍රමය. එනිසා දැන් කාටත් පැහැදිලි එහෙම ගිවිසුමක් පිළිබඳ කතාවක් ඉදිරිපත් කිරීමෙන් මේ මැතිවරණේ ගැම්මක් ගන්න බෑ. අපේ ආණ්ඩුව ඇවිල්ලා අපි සමෘද්ධිය දෙගුණයක් කළා. හිටපු මිනිස්සුන්ට දුන්නේ. ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් කියලා අපි දන්නවා. ඒකට කමන්නේ දුප්පත් නම් දුප්පත් එකට පාටක් නැහැ. නමුත් අලුත් අයට ඒක දෙන්න බැරි වුණා. අපි මේ විෂමතාවය අපි ජනවාරි මාසේ පටන් ගත්ත අපේ රජය අතර ගත පස්සේ වෙනස් කළා. ඒ අය හුඟක්ම කතා කළේ විශාල යටිතල පහසුකම් ගැන කතා කළේ. ගුවන් තොටුපළවල් වරායවල් අධිවේගී මාර්ග. අපි කතා කළේ ගමේ යටිතල පහසුකම් ගැන. අපි ගම් පෙරළියේ වැඩ පිළිවෙල කළා. වැව් 2000කට වැඩි ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා රට හරහාම. විශේෂයෙන්ම පාස අලුත් වැඩියා කරලා තියෙනවා. මේ සියල්ලක්ම අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රජය අතරගත් මේ මාස ගණනාවේ. වතුකරේ ජනතාවගේ සියලු ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යයෙන්ම ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය වඩිවිල් සුරේෂ් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. විශේෂයෙන්ම වතුකරේ සහ අනිකුත් දමන ජනතාව මෝඩ නැහැ. එයාලා දන්නවා පහුගිය දවස්වල මේ රටේ ජාතිවාදය ඇතිකරේ කවුද? තමන් තමන්ගේ පටු දේශපාලන වාසියට සමහර දේශපාලන නායකයෝ ඇතිකරපුවක තමයි මේ රටේ මේ ජාතිවාදය ඇතිවලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ සුළු ජනතාවකින් කඳ උඩරට වතුකර ජනතාව ලක්ෂ 15ක් ඉන්නවා. මම වගේ කීමෙන් කියනවා මේ ලක්ෂ 15 ඡන්දෙන් එක ඡන්දයක්වත් එයාට මෙයාට යන්නේ සියලුම එක වැටෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට අංශයටත් කියන එක වගකීමෙන් කියලා. කැලගුණ සලකන ජනතාව කෙටියට රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණාන් පස්සේ තමයි අපිට ඡන්ද අයිති ලැබුණේ. ජාත්‍යන්තර පක්ෂයක් නිසා අපි සියලු දරාම දෙකට බෙදලා ඉන්නවා.
මෙවර ජනාධිපතිවරණයේදී බේරුවල මුස්ලිම් ඡන්දවලින් 95%ක්ම හිමිවන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බව බේරුවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඉෆ්තිකාර් ජමිල් මහතා පවසනවා. ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. සමහරු කතා කරනවා මුළු බේරුවලම පොහොට්ටුවට ගිහිල්ලා කියලා. මං ඒ අයට හොඳ උත්තරයක් දෙන්නට ඕන. ඡන්දේ ගණන් කරලා බැලුවාම ඉතිහාසෙ ඊට පස්සේ දේශපාලනය කරන්න බැරි තත්ත්වයකට ඔය කියන මුස්ලිම් අයට මම බේරුවල ජනතාව හොඳ පාඩමක් උගන්වාවි කියලා මං විශ්වාස කරනවා. බේරුවල කිසිම දිනක ජාතිවාදයේ වපුරලා අනිකුත් ජාතීන්ට ඇනකොටාගෙන ජාතිය තුල ප්‍රශ්න ඇති කරගෙන මුස්ලිම් ඡන්දවත් අනිකුත් ඡන්දත් දැහැගන්න හදනවා නම් ඒක මහා විහිළුවක් කියලා තමයි මට කියන්න වෙන්නේ. මේ රටේ මුස්ලිම් ජනතාව සැදී පැහැදී සිටින්නේ පාවිච්චි වෙන ඡන්දවලින් 95%ක්ම මුස්ලිම් ජනතාව පාවිච්චි කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ දරන්නේ අන්තවාදී පතුරවමින් තම ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. ජාතික මහජන සභාව කොළඹදී පැවැතුම් මාධ්‍ය හමුවකදීක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අලි සබ්රි මහත්මයා බොහොම වටිනා දෙයක් විදියට කියන ගෝඨාභය රාජපක්ෂට මුස්ලිම් ජනතාව ඡන්දෙ නොදුන්නොත් අම්බානකට හම්බ වෙනවා කියන අනතුරු අඟවනවා. බලහත්කාරයෙන් මර්ධනීය විදියට ඡන්දෙ ගන්න හදනවා. මේක තමයි රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය. අලි සබ්‍රිලා මුස්ලිම් වෙන්න පුළුවන් නමින් හැබැයි අලි සබ්‍රිලා මේ කටයුතු කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂගේ ෆැසිස් පාලනයට අවශ්‍ය කරන මාවත හදනවා. රාජ්‍ය පාලනයේ දෘෂ්ටිය වන්නේ අන්තවාදය, ජාතිවාදය, ආගම්වාදය. සබ්‍රිලා පාරක පන්නේකට මේ අනතුර පරාජය කිරීම සඳහා 2015 ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ පවුල පරාජය කළ පරිදිම ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ යුතුමයි. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිය එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහි නියෝජිතින් කීප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. අපිට ඕනේ ඇත්තරම පැසිස්ට්වාදී නායකයෙක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. පැසිස්ට්වාදී නායකයෙක් ආවොත් මේ රට විශාලා මහනුවරක් වෙන එක නවත්තන්න බෑ. එහෙම ව්‍යසනයක් කරගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් අපිට නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එන ජාතික සමගියට වග කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හදනවා කියලා. ජාතික සමගියට වග කියන තමයි බොදු බලසේන හැදුවේ. හදලා මුස්ලිම් මිනිසුන්ට අවුල් කරේ ජාතික සමගියට හරියටම වග කිව්වා. දිගනදී තෙල් දෙනියේදී ගෝල බාලය දාලා අලුත්ගමදී දරකටවුන්නලදී ගාල්ලේදී වග කිව්ව ජාතික සමගියට තමයි. ඊළඟට සහරානල හැදුවේ සහරානලට පඩි ගෙව්වේ ජාතික සමගියට තමයි. උන් ඇවිල්ලා ගහලා මරනකොට මැරුවේ කාගේද ඕඩරේද කියලා අපි තවදුරටත් ප්‍රශ්න කරනවා. අපිට සැකයි හැදුව අයද වැදුව අයද මුදල් ගෙව්ව අයද ඒ ඕඩරේ දුන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුව ඒවා හොයන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ. මම දැක්ක ජිප්සිස් නායක සුනිල් පෙරේරා. ඔහු දැන් තීරණය කළා තියෙනවා අන්තිම භයානකයි වැඩ. ඒ නිසා බය හින්දායි මම ගෝඨාව පරද්දන්නේ. ඇත්තටම මම බයයි. එහෙම කිව්වා. සුනිල් පෙරේරාට යම් පදනමක් තියෙන, රටේ පිළිගැනීමක් තියෙන සාමාන්‍ය කෙනෙක් තවත් තියෙන එකක් නැහැ කියලා හිතන්න පුළුවන් වර්ගයක් කෙනෙක්. මොකද රටේට ලොකු කාර්යභාරයක් කරපු සංගීත ශිෂ්‍යයෙක් සහකාර්යභාර කරපු එක්කෙනෙක්. නමුත් එයාත් කියනවා ඒව එකක්ව වැඩක් වෙන්නේ නැහැ මෙයත් එක්ක. මම රටට කුරුමිට්ටෝ ගීතේ කිව්වට, ලුණු දෙහි ගීතේ කිව්වට, මම අනිකුත් ගීත කියලා ජනතාව ප්‍රබෝධමත් කළාට සංගීත ශිෂ්‍යය ඇතුලේ මටත් බඩුම තමයි. ඒ කියන අදහස තමයි එයත් කියලා දෙන්නේ. ඒ නිසා එයා දැන් තීරණය කළා අම්මෝ මම බය හින්දාම ගෝටට ඡන්දෙ දෙන්න එපා කියලා රට පුරාම යනවා කියලා. දැන් අර වේදිකාවක් ගන්න ගිහිල්ලා එයා දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් කරනවා. ඒක තමයි වෙනස. ගෝඨාභයගේ චරිතයේ දෙස බලලා, ඒ ආකල්ප දෙස බලලා තමයි එහෙම කියන්නේ. එයා කියන්නේ මම ජාතික ආරක්ෂාව ඉස්සරහට ගන්නවා කියලා කියනවා. ජාතික ආරක්ෂාව කියන එක ඇතුළේ හිතන්නේ දැන් මේ සහරාන්ගේ බෝම්බ පිපිරීම සිද්ධ වුණා නම් ඔවුන් උදව් කළා ඒ වැඩේ නොකළා නම් ඇත්තටම කියනවා නම් එහෙම ජාතික ආරක්ෂා මාතෘකාවක් ඉන්නේ නැහැ ලංකාවේ. ජාතික ආරක්ෂා මාතෘකාව උඩට ගත්තේ මොකද? ඔහුගේ ලයින් එක හරියටම වැඩ කරන්නේ ඒකත් එක තමයි. මොකද මිලිටරි ජුන්ටාව උඩට ගන්න හොඳම අවස්ථාව තියෙනවා. මහජනයා කැමති ජාතික ආරක්ෂාව කියලා දැන් ඇත්තටම බෝම්බ පුපුරලා තියෙනවා. එහෙනම් ජාතික ආරක්ෂාව හා කමක් නැහැ. ඒ නිසා අපි එහෙනම් ජාතික ආරක්ෂාව රකින්න කෙනාට දෙමු කියන අදහසට එයි කියලා ඒගොල්ලෝ එතෙන්ට ගෙනාවා. අප්‍රේල් 21 බෝම්බ පුපුර වීම හරහා තමයි කැම්පේන් එක පටන් ගන්නේ. මේ ඒකාධිපතිය එන ගමන එන්නේ එතනින් ඉඳන් තමයි. ඒ අනුව බෝම්බ පුපුරවන සහරාන සංවර්ධනය කරනවා. එයාට මූලස්ථාන ඉඩම් ලබා දෙනවා. ඒ වගේම පඩිනඩි ගෙවනවා 20-30 ගානකට සහරාන්ගේ ගෝල බාලයන්ට. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන බුද්ධිංශ රහසිගත ගිනුමින් ඒකට වැටුප් මාසික ගෙව්වා කියලා මහින්ද රාජපක්ෂ මහානායක හමුදුර ළඟට ගිහිල්ලා කිව්වා. ඒ වගේම ගෝඨාභය කෙලිම පිළිගත්තා. එයාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක් කැල්ල කෙලිම මාධ්‍යට කිව්වා. ඔව් අපි ගෙව්වා තමයි කියන්නේ. එතකොට හරි පැහැදිලි ලයින් එකේ ඉන්නේ මේ මිලිටරිමය පසුබිම හදාගෙන ඒකට අවශ්‍ය කරන ටික තමයි ගෙනාවේ. ඒක තමයි සමාජ මතවාදී ඉස්සරහට ගෙනාවේ.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පිහිටවීම හෙට දිනේදී සිදු කෙරෙනවා. ඒ දේශපාලන පක්ෂ 15ක සහභාගීත්වයෙන්. මේ පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ජනාධිපතිවරණය මේ විදිහට යනවා. පාර්ලිමේන්තු මැතිවරණය පළාත් සභා සහ රාජ්‍ය සභාවේ මැතිවරණවල අලුත් සන්ධානයෙන් තමයි තරඟ කරන්නේ. සමනායකයෝ දෙන්නෙක් ඉන්නවා. මේ සන්ධානය මේ හෙට දවසේ සංකරා වුණත් ජනාධිපතිවරණයෙන් පස්සේ තමයි තනතුරු වලට පුද්ගලින් නම් කිරීම සිදු වෙන්නේ. ඒක කලබලෙන් එක් කටයුත්ත කරන්නේ නැහැ. ජාතික හෙළ උරුමේ විකල්ප කණ්ඩායමක් නොමැති බව එම පක්ෂයේ උපසභාපති නිරෝෂා අතුකොරළ මහත්මිය පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහත්මිය මේ බව කියා සිටියා. මම අභියෝගයක් කරනවා, ඔය විකල්ප කියන කණ්ඩායම 2010න් පස්සේ අපේ පක්ෂයේ යම් කිසි තැනක ක්‍රියාකාරීව හිටියනම් ඒක ඔප්පු කරලා පෙන්නන්න. අපේ පක්ෂයේ තියෙන සමාජිකත්වය ගන්නකොට මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් පිරවිය යුතුයි. මේක පිරවුවට පස්සේ සමාජික කාඩ් එක කියලා කාඩ් එකක් දෙනවා. 2010න් පස්සේ ඔය කියන විකල්පය කියන කණ්ඩායමේ කිසිම යම් කෙනෙක් මේ කාඩ් එක තියෙනවා නම් කිසි කෙනෙක් ගාව අන්න ඒක ඔප්පු කරලා පෙන්නන්න. එහෙම නැතුව මෙන්න මේ තුප්ප දේශපාලනය කරන්න එපා. මේ වෙනකන් හිතන් හිටියේ එච්චර පහත් තත්ත්වයකට පොහොට්ටුව කියන පක්ෂය වැටිලා ඇති කියන එක අපි විශ්වාස කරේ නැහැ. සල්ලි වලට මිනිස්සුන්ව අරගෙන මේ වගේ පහත් දේශපාලනය කරන්න එපා. මහත්මා දේශපාලනය කරන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. දැන් ව්‍යාපාරික පුවත්. ලොව ප්‍රමුඛතම අන්තර්ජාල භාණ්ඩ අලෙවි සමාගමක් වන ඩරාස්හි විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන 11/11 ප්‍රවර්ධන වැඩසටහන ලබන මස 11 වනදා මෙරටදී පැවැත්වීමට නියමිතයි. ඩරාස්.lk වෙතින් පැවැත්වෙන මෙම වැඩසටහනේදී මිලියනයකට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක් අලෙවි කිරීමට කටයුතු කෙරෙනවා. ඒ මෙරට පාරිභෝගිකයින්ට වැඩි තෝරා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් 25% සිට 80% දක්වා විශේෂ වටම් රැසක් මෙහිදී හිමිවනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ඩරාස්.lk කළමනාකාර අධ්‍යක්ෂ නිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මහභාගයේ පිහිටි සතොස අලවි ආයතනය තුළ ස්ථාපිත කෙරෙනු ආයුර්වේද අලවි සැල පසුගියදා විවෘත කෙරුණා. ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් ආයුර්වේද ඖෂධ ඉතා පහසු මිලට ලබා ගැනීමට මෙහිදී හැකියාව ලැබෙනවා. හෙල්ත් කෝන සංකල්ප යටතේ ඉදිරියේදී දිවයිනේ සියලුම සතොස ආයතන තුළ මෙම ආයුර්වේද ඖෂධ ආයතන පිහිටවීමට නියමිතයි. ආයුර්වේද සංස්ථාවේ 50 වන සංවත්සරය වෙනුවෙනුයි මෙය ක්‍රියාත්මක වන්නේ. කාගිල්ස් ෆුඩ් සිටි 400 වන ශාඛාව වත්තලදී විවෘත කෙරුණා. ඒ වත්තල මීගමෝ පාර අංක 77 දරන ස්ථානයේදී නැවුම් එළවලු පළතුරු හා ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට මෙමගින් අවස්ථාව දාවනවා. කාගිල්ස් ෆුඩ් සිටි 36 වන සංවත්සර සැමරුම් උත්සවයේද මෙහිදී පැවැත්වුණා. කාගිල්ස් ආයතනයේ සභාපති ලුවිස් පේච්, උපසභාපති රංජිත් පේච් යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබරාත්‍රියක්. www.itnnews.lk